කතාබහකිරීමට ලක් කරන මාතෘකාවතුලදී අපි වැඩිපුරම කතාබහට ලක් කරන්නේ කායික වශයෙන් අපි රෝගාබාධයට ලක් වුණාම අපිට දැනෙන වේදනාව පිළිබඳව තමයි අපි සමාජයේදී වැඩිපුර කතාබහට ලක් කරන්නේ. ඇයි මානසිකව ඇති වෙන වේදනාව ගැන කතා කරන්නේ? ඒක තමයි මම දැන් ඔව් මානසික වේදනාව කියන එක හරිම අමාරු දෙයක් කෙනෙකුට තේරුම් ගන්න. කෙනෙකුට තේ දැන් මං කතා කරෝතින් බොහෝම ගොඩාක් දෙනෙකුට තියෙන අත්දැකීමක් තමයි ඔය පාසල් ජීවිතේදී තමන් ආදරය කරනවා ඊට පස්සේ ඒක නැති වෙනවා ඊට පස්සේ ආයෙන කෙනෙක් එක්ක තමන් විවාහ ජීවිතය ගත කරගෙන යනවා ආයි මොනවා හරි දී ආයෙත් ඒ දේ මතක් වෙනවා එහෙම ආදරේ දැන් ඕන ළමයෙකුට වුණත් පොඩි ළමයෙකුට වුණත් දැන් ආදරේ කියන එකත් ලොකු මානසික ගැටලුවක් වෙනවානේ ඕන කෙනෙකුට ඕන විදිහකට ආදරය කරන්න පුළුවන් එතකොට ඒ කියන්නේ මේ හදවතට දැනෙන වේදනාව හදවතට දැනෙන වේදනාව ඒ තරුණ වයසේදී හැමෝන්ට මේක දැනෙනවා. එතකොට ඒක ගැඹුරින්ම දැනෙන ක්‍රමයක් තියෙනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර පිරිමි ළමයි ඉන්නෝ ගෑන් ළමයි ඕන ප්‍රමාණයක් එක යාළු වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර ගෑන් ළමයි ඉන්නෝ පිරිමි ළමයි ඕන ප්‍රමාණයක් එක යාළු වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. නමුත් සමහර අයට තමන්ගේ ජීවිතයේ ලද පළවෙනි අත්දැකීම ඒක අමතක කරන්න බෑ. බොහෝ ගීත රචකයෝ බොහෝ ගීත ලියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ වේදනාව කියන එක හරි අමුතු දෙයක් ඒක ගෙවන්න අමාරුයි දැන් ළඟදීම ආවා ඒ තාරුණ්‍ය ආදරය නෙමෙයි මම කියන්නේ මේ නියර්ලි ළඟදීම ආවා මේ තරුණ ළමයෙක් අවුරුදු 23යි එයාගේ එයා ඉපදිලා අවුරුදු 11කට පස්සේ තමයි එයාගේ මල්ලි ඉපදිලා තියෙන්නේ එදා ඉඳලා මේ ළමයා පුංචි කාලේ ඉඳලා අම්මේ මගේ බඩ රිදෙනවා අම්මේ මගේ බඩ රිදෙනවා දැන් අවුරුදු 23 වෙලත් අම්මේ මගේ බඩ රිදෙනවා දැන් විශේෂඥ වෛද්‍යවරු 6 දෙනෙක් 7 දෙනෙක් එයා පරීක්ෂණයට ලක් කරා අදටත් බැරි වුණා මොකද රෝග තත්ත්වය කියලා නිශ්චිත රෝග තත්ත්වයක් හොයාගන්න. එයාගේ ඇත්තට මේ පොඩි කාලේ ඉඳලා එයාගේ මනසට දැනෙච්ච දේ තමයි මේ වෙනකන් අවුරුදු ගානාවක් තිස්සේ තියෙන්නේ. ඉතින් මේක හරි අමුතු දෙයක්. වේදනාවක් කියලා යම් කෙනෙක් පවසනවාද එය සැබවින්ම වේදනාවක් තමයි කියලා අපි අනිවාර්යයෙන්ම පිළිගන්නවා. හෙදියෙන් අනිවාර්යයෙන්ම පිළිගන්නවා. මේ හැම වේදනාවකටම අපිට ප්‍රතිකාරයක් තිබෙනවා. එයයි ඔබතුමිය කියන්නේ. මම කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ඕනෑම වයසක ඕනෑම තරාතිරමක කෙනෙක්ගේ කායික හා මානසික සියලුම වේදනාවන් වලට ප්‍රතිකාරයක් තියෙනවා. ඒ පණිවිඩය තමයි මට දෙන්න ඕන. කිසිම කෙනෙක් වේදනාවෙන් පෙලෙන්න ඕනේ නැහැ. ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ඒක තමයි මම හැමතිස්සෙම අපේ ගාවට එන රෝගීන්ට කියන්නේ. ජීවිතේ විඳවන්න එපා. වේදනාවට ප්‍රතිකාර තියෙනවා. ඒක එක ස්ටෙප් එකක් නෙවෙයි. ස්ටෙප් බයි ස්ටෙප් තමයි යන්නේ. අදියෙන් අදිය තමයි යන්නේ විශේෂඥ වෛද්‍යවරයා මේ උදෙන් ඔබතුමා බුදු අම්මෝ කියන කෑ ගහගෙන අපේ ඒකකයට આવොත් එක සැරේටම ඔබතුමාට ඉන්ජෙක්ෂන් එකක් දෙන්නේ නැහැ අපි. ක්‍රමක්‍රමයෙන් රෝගියා එක කතා බහ කරලා රෝගියාගේ වේදනාව අඳුනාගෙන අද ප්‍රතිකාර කරනවා තව සති දෙකකින් ආයි බලනවා එහෙම එහෙම තමයි අපි ප්‍රතිකාර කරන්නේ. එතකොට මේක කාලයක් තිබිච්ච වේදනාවක් නම් බොහෝ වෙලාවට ටිකක් කල් යනවා අඩු කරන්න. ඉතින් මම කියන්නේ හැමතිස්සෙම වේදනාවක් ඇති වුණු ගමන්ම ඕනෑම තරහතරම කෙනෙක් වේදනාවක් ඇති වුණු ගමන්ම ඒහා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වීම තුලින් තමයි තමන්ගේ තියෙන වේදනාව උපරිමයෙන්ම නිට්ටාවටම අඩු කරගන්න පුළුවන් වෙන්නේ.